ලෝක කුසලානය සමග රුපියල් කෝටි 56කට තුපිරි කණ්ඩායම් 12 අද සිට සටනේ. විශ්ව ලෝක ශූරතාවය සමග ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 56ක ත්‍යාග මුදලක් පිරිනැමෙන ICC ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 සටන අද ඕස්ට්‍රේලියාව විදී ආරම්භ වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරන මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 8වැනි වරටයි. මෙහිදී කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකකින් තරග වදින අතර තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඕස්ට්‍රේලියා සිඩ්නිහිදී නව සීලන්තයට එරෙහිව මෙරට වේලාවෙන් දහවල් 12:30ට තරග වදින අතර එදිනම පසරු 4:30ට ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරගය පර්ත්හිදී පැවැත්වෙනවා. මේ කණ්ඩායම් 12 අතරට එක්වන මූලික කණ්ඩායම් 8 තෝරා ගැනීම පසුගිය මාසයේ නොවැම්බර් මාස 15 වෙනිදා වන විට සිදු කෙරිණි. එවන විට සත්කාරක ඕස්ට්‍රේලියාව හැර ICC ශ්‍රේණිගත කිරීමල මුල් ස්ථාන 7 හිමි කරගෙන සිටි කණ්ඩායම් ඍජුවම මේ වටේට එක්විය. සත්කාරයන්ට වේලාසනින්ම සුපිරි 12 වටේ ස්ථානයන් මෙන්ව තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග ඉන්දියාව, පකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නව සීලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය මේ කණ්ඩායම් අතරට එක්විය. එවන විට ශ්‍රේණිගත කිරීමල පහලින් සිටි කණ්ඩායම් කිහිපයක් සහ කලපිය තරගාවලි ජයග්‍රහකයන් සමග කණ්ඩායම් 8ක් මූලික වටේන් තරග වැදින අතර ඒ අනුව ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ එම වටේන් සුපිරි 12ට එක්විය. නෙදර්ලන්තය සහ අයර්ලන්තය ලෝක කුසලාන තරගාවලියක සුපිරි කණ්ඩායම් අතරට එක්වන්නේ දෙවැනි වරටයි. නෙදර්ලන්තය මින් පෙර 2014 වසරේදී සුපිරි කණ්ඩායම් 10 අතරට එක්ව තිබුණු අතර මින් පෙර 2009 වසරේ සුපිරි වටේට එක් වූ අතර එවර සුපිරි වටේ කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සිම්බාබ්වේ කණ්ඩායම 2020 ලෝක කුසලාන තරගාවලියක සුපිරි වටේට එක් වූ පළමු අවස්ථාව මෙයයි. මින් පෙර 2007 වසරේ සිට වසර 5ක් ලෝක කුසලාන තරගාවලිවල මූලික වටේට එක්වීමට සිම්බාබ්වේ පිල සවත් වූද එහිදී සුපිරි කණ්ඩායම් අතරට එක්වීමට නොහැකි විය. ඔවුන් අවසන් වලට ලෝක කුසලාන තරගාවලියකට එක් වුණේ 2016 වසරේදී. දෙවරක් 2020 ලෝක ශූරයන් වූ බටහිර ඉන්දියා කොදේ කණ්ඩායමට ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වරට සුපිරි කණ්ඩායම් අතරට එක්වීමේ අවස්ථාව අහිමි වීම තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙවර තරගාවලියේ මූලික වටයෙන් තරග වැදීමට සිදු වූ කොදේ උපිලට එහිදී තරග තුනකින් වාර්තා කළ හැකි වූයේ එක් ජයක් පමණි. මින් පෙර 2007 මංගල 2020 ලෝක කුසලාන තරගාවලියේදී කොදේ උපිලට මූලික වටයෙන් ඉවත් වීමට සිදු විය. සුපිරි 12 වටය අද සිට නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 30. එහිදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් 5ක් සමගින් තරග වදින අතර එහි මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටේට එක්වනු ඇත. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 9 වෙනිදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 10 වෙනිදා ඇඩිලේඩ්හිදී පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගය 13 වෙනිදා මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 සටන ආරම්භ කරමින් හෙට අයර්ලන්තයට එරෙහිව පළමු තරගයට එක්වෙයි. මේ දෙපළ මින් පෙර අවස්ථා දෙකකදී 2020 පිටියේදී හමු වූ අතර ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති එම තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබෙනවා. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී දෙපළ අවසන් වරට හමු වූ ඇති අතර එම තරගයේ ජය ශ්‍රී ලංකා පිල සතු වී ඇති ලකුණු 70කින්. කෙසේ වෙතත් එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 171ක් රැස් කළ අතර එහිදී වනිදු හසරංග හා පැතුම් නිශ්ශංක අර්ධශතක රැස් කරද්දී නායක දසුන් ශානක ලකුණු 21ක් රැස් කර තිබෙනවා. කඩලු 7ක් බෙද වැටුණු ඉනිමේදී සෙසු පිටිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වී තිබේ. 2009 වසරේ පළමු හමුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 9ක ජයක් වාර්තා කර තිබිනි. මේ තරගාවලිය ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් පිරිනැමෙද්දී අනුශූරයන්ට ඩොලර් ලක්ෂ 8ක් හිමි වනු ඇත. අවසන් පූර්ව තරගයේ දිත්තේන් පරාජය වන කණ්ඩායම් දෙක සඳහා ඩොලර් ලක්ෂ 4 බැගින් හිමිවනු ඇත. මේ අධිරේදී මූලික වටයේ සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම ඩොලර් 40,000 බැගින් හිමිවන අතර අවසන් පූර්ව වටයේ අහිමිවන කණ්ඩායම් 8 වෙනුවෙන් ඩොලර් 70,000 බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.